අයිබෝවන් හරිතේ හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයේ නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොවිෂීල්ඩ් එන්නත ලබා දීමේ සමාරම්භක උත්සවය කොළඹ ITH රෝහලේදී පළමු එන්නත විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට තවත් රෝහල් පහක එන්නත් කරන ක්‍රියාවලිය ආරම්භේ කොවිඩ් ආසාදිත සෞඛ්‍යමති පවිත්‍රා කොළඹ ITH රෝහලට මාරු කෙරේ. ගත වූ පැය 24 තුල කොවිඩ් මරණ 7ක්. කොරෝනා ආසාදිතින් හමුවීම හේතුවෙන් හැටන් බොස්කෝ විද්‍යාලය తాවකාලිකව වසාදමයි. නැගිනහිර පර්යන්තය රැකගන්න වෘත්තීය සමිති අකුරට වැඩ අරඹයි. වරාය නැගිනහිර පර්යන්තය ගැන නිසි විසඳුමක් ගන්න. නැතිනම් පීඩා විඳින්නේ සාමාන්‍ය ජනතාවයි. ඕමල්පේ සෝබිත හිමි රජයට කියයි. ඉන්දියා රජය විසින් ප්‍රධානය කළ කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ සමාරම්භක උත්සවය අද කොළඹ ITH රෝහලේදී පැවැත්වුණා. ඉන්දියා රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රාසෙනිකා එන්නත්කරණය අද දින සිදුවුණා. එම එන්නත්කරන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන්. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ගෝපල් බග්ලේ මහතාද එක්ව සිටියා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පළමු එන්නත ලබා දුන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාටයි. මෙතර එම එන්නත්කරණයට සමගාමීව යුද හමුදා රෝහලේදීද වැඩසටහනක් සංවිධානය කර තිබුණා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඉන්දියා අගමැති නරේන්ද්‍ර සිං මොහොදී අග්‍රාමාත්‍යතුමත් අතර තිබෙන සුහද සම්බන්ධතාවය සනිටුහන් කරමින් ඉන්දියා ඔක්ස්ෆර්ඩ් ආයතනයෙන් පරීක්ෂණ කර සොයා ගන්නා ලද ඇස්ට්‍රාසෙනිකා නැත්තම් කොවිෂීල්ඩ් කියන එන්නත ඉන්දියා රජය විසින් මිලදීගෙන ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලක්ෂ 5ක එන්නත් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන බව කලින් දැනුම් දුන්නා. ඒ අනුව තමයි ඊයේ දිනේදී මෙම එන්නත් ප්‍රමාණය ශ්‍රී ලංකාවට ඉන්දියා ගුවන් යානයක් මාසින් රැගෙනු ලැබුවේ. ඒ එන්නත් ප්‍රමාණය ඊයේ රැගෙන ආවන් පස්සේ අද දිනේ පටන් ශ්‍රී ලංකාවේ ඉදිරිපෙළ කටයුතු කරනු ලබන අයවලුන්ට මෙන්නත් ලබා දීමට කටයුතු කරනු ලබනවා. ඒ අනුව තමයි අද දිනේදී ප්‍රථම එන්නත්කරණය ITH රෝහලේදී ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊට සමගාමීකව ශ්‍රී ලංකා යුද හමුදාවේ එන්නත්කරණය කිරීම මේ අවස්ථාවේදී මේ ස්ථානයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධානතම රෝහල හැටියට සැලකෙන මේ නාරහිම්පිට අපගේ ප්‍රධාන රෝහලේ ආරම්භ කරනු ලැබුවා. මේ සමගම අපගේ පනාගොඩ යුද හමුදා රෝහලෙත් මෙම එන්නත්කරණය ආරම්භ කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ එන්නත ලබා දීම සඳහා ඉදිරිපෙළ කටයුතු කරපු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ කටයුතු කරන්නන් එවැගේම ත්‍රිවිධ හමුදාව යුද නාවික ගුවන් හමුදාව පොලිසිය මේ ආදී වශයෙන් ඉදිරිපෙළ කටයුතු කරන්නන් තමයි මේ එන්නත ලබා දීමට ප්‍රථම අදියරෙදී කටයුතු කර ලබන්නේ. හෙට දින සිට මේ වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව වෙනන් රෝහල් සියලුම රෝහල්වල අපි මේ ආකාරයෙන් තෝරාගත් රෝහල්වල අපි එන්නත්කරණය කරනු ලබනවා. මේ අතර බස්නාහිර පළාතේ තවත් රෝහල් පහකදී මෙම එන්නත්කරණ වැඩසටහන අද දින ක්‍රියාත්මක කරනවා. හෙට දිනේ සිට සෙසු පළාත්වල මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතයි. COVID-19 වෛරසය ආසාදනය වෙමින් සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත COVID මරණ සංඛ්‍යාව 297ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය ප්‍රතිකාර කටයුතු සඳහා ITH රෝහලට මාරු කරේවා තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය ප්‍රතිකාර කටයුතු සඳහා පළමු ඇතුළත් කෙරුණේ හෙක්කඩුවේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකටයි. ඊයේ දින මෙරටින් COVID-19 මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ එඬෙනමුල්ල, කොළඹ 6, කොළඹ 13, නිට්ටඹුව, ගල්ඇල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මියගිය පිරිස අතර බන්ධනාගාර රැඳවියෙකුද වනවා. එත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 297ක් දක්වා ඉහළ ගියා.
மேத்தரஹட்டன் பிரதேச பாசார்வலட்டு அது தின சிசும்கி பெமினிமே அடுவக் பவதின பவ விதுகல்பதி வரும் பவசனவா ஹட்டன் கலாப அத்தியாபன காரியாலய அட்டதே பாலனியவன சாந்த ஜான் பொஸ்கோ வித்யாலே நவீஸ்ரேணிய சிசும் நவதினுக்குட்டு சகா எம பாசலே குருவருன் தெதினுக்குட்டு கோவிட் 19 வைரஸ் ஆசாதினேவி மெஹத்துவேன் யலி தனும் தினத்துரு பாசல தாவகாலிக வசாதமன லெசட்டு சௌக்கியாஷுக்கல தனும் தீமத் சமக சாந்த ஜான் பொஸ்கோ வித்யாலே வசாதமாதி பபாய் எம வித்யாலே உபவிதுகல்பதி சங்கர் மணிவண்ணன் மகதாக்கியா சிட்டியே லமுன் எட்டாஸ் ஹாரசி அசு ஏகக்கின் சகா ஆச்சர் மண்டலே சாமாஜிக்கின் அசு எக்தெனிக்குக்கின் சமன்வித்து ஹட்டன் சாந்த ஜான் பொஸ்கோ வித்யாலய சம்பூர்ணேம்ப விஷபீஜ ஹரணேக்கர் அம்பகமு சௌக்கி வைத்திய நிலதாரிவரையாகி உபதேஸ் மத பாசல யலித் விவுர்த்து கிரிமிட்டு பீவர கண்ணா பவ எம பாசல நியோஜ விதுவல்பதிவரையா வெடிதுரடத் சந்தகன் கலா ஈயே தின மிராட்டின் கோவிட் 19 நவ ரோகின் அட்டசியானு தெதினிக்கு ஹந்துனா கெனிமிட்ட ஹக்கிவுனா இன் புத்கலின் அட்டசிய பனஸ் தெதினிக்குமு வார்த்தா வீதிபுனே தேசிய வஷேல் ஹந்துனாகத் ஆசாதித்தின் அத்துரின் ஈயே தினத்து வெடிம பிரிசு வார்த்தா வீதிபுனே கொலம்பு திஸ்ட்ரிக்கேன் எமசங்கியாவ தெசியானு அட்டாக் இடாமதிரவ கம்பஹ திஸ்ட்ரிக்கேன் ஆசாதித்தின் தெசிய துனக் சகா கலுத்தர திஸ்ட்ரிக்கேன் ஆசாதித்தின் 42 வார்த்தா வுனா அனைக் ஆசாதித்தின் துன்சே நவதினா திவே நெசசு திஸ்ட்ரிக் வலின் வார்த்தா வீதிபுனா எட் சமக்கு மிராட்டு சமஸ்த கோவிட் 19 ஆசாதித்தின் சங்கியாவ 61586 தக்வா இகலகியா இன்புத் கிலின் 54635 மேவன விட்ட பூர்ண சுவே லபா ரோஹல் வெலின் பிட்டவ கொசதி அத்தர வைரஸ் ஆசாதனை வீம ஹேதுவின் தவதுரட்டத் ரோஹல் கதவு பிரதிகார லபானே புத் கிலின் 6854 பவனாய் கோவிட் மர்தன எண்ணத்த மிரட்ட சஞ்சாரக சேஸ்திரே நியலன புத்கலின்டத் லபாதீமட்டு ரஜய கட்டேத்து கலையுது பவ பொலனருவ திஸ்ட்ரிக் லோஹோட்டல் சேவகேங்கிய சங்கமிய பவசனவா ஏ பொலனருவேதே மாதிகமுவாக கெந்தவேன் රජයට අවශ්‍ය මුදල් වලට ඉදිරිපත් වුණේ අපි. එතකොට දැන් ඇවිල්ලා කියන අපිට කොවිඩ් සහතිකයක් ගන්න කියලා. ඇත්තටම අපිට කොවිඩ් සහතිකයක් ගන්න බෑ. තරුපන්තිය හෝටල් නෙමෙයි අපි සුළුහා මධ්‍යපන්තිය හෝටල් ටිකක් තමයි පොළොන්නරුවේ විශේෂයෙන්ම තියෙන්නේ. දැන් මේ රටට ගෙන්නලා තියෙන එන්නත මේක ඉක්මනින් ලබා දෙන්න ඕන හෝටල් වල අයට හා විදේශිකයන් පැමිණෙන විදේශිකයන් අයට. සංචාරකයේ ව්‍යාපාරීට කිසිම කෙනෙකුට මේ වෙනකොට ජීවත් වෙන්න විදියක් නැහැ. හැබැයි මේ මේ කොවිඩ් එකත් එක්ක සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරනකොට මේකේ සුදුසුකම් හිටපු මිනිස්සු කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. එක්කෝ මිනිසු මැරෙනවා. එහෙම නැත්නම් ආතතිය දිහා දිලා වෙන ලෙඩ රෝග ඇදෙනවා. ඉතින් මං අතිගරු ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙන්නේ නැතුව මං හිතන්නේ මේ ප්‍රශ්නේ කාටවත් මේව කරන්න පුළුවන් වෙයි කියලා. දැන් ඊයේ පෙරේදත් ලංකාවට විදේශිකයෝ ගෙන්නවා. ඉතින් ඒක තරුපන්තිය හෝටල් වලට විතරක් මේක ගෙනල්ලා හරියන්නේ නැහැ. අපි කොහොමද ජීවත් වෙන්නේ? අපේ මේ 166 දෙනෙකුගේ 1% සංචාරක සම්මත අධිකාරිය ගන්නවා. ඊට අමතරව බදු එවැනි ගොඩාක් දේවල් මේ හෝටල් හිමියන් රජයට ගෙවනවා. අපේ රටේ අතිගරු ජනාධිපතිතුමා මේ මුඛ ආවරණ බැඳගෙන ගම සමග පිළිසඳර කීකේ එතුමා පාරට බැහැලා ජනතාව ලක්ෂ ගාණක් ඉදිරියට දහස් ගාණක් ඉදිරියට එතුමා එනවා මේ කොවිඩ් තත්ත්වය තියාගෙන මේ ටයි දාගත්තු මේ උසස් නිලධාරිවරු අධ්‍යක්ෂකවරු සභාපතිවරු කොතෙක් නම් ඉන්නවද සංචාරක සංවර්ධන අධිකාරී කිසිම පුද්ගලයෙක් අපිට මූණට මේ පේන්නේ දකින්න නැහැ ඉතින් රටේ අපේ රටේ අතිගරු ජනාධිපතිතුමාට පුළුවන් නම් මුඛ ආවරණයක් බැඳගෙන ගමින් ගමට ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න එයි මේ සංචාරක සංවර්ධන අධිකාරිය අපේ මුදලින් ඒගොල්ලෝ පඩිනඩි බේරගෙන ජීවත් වෙන කට්ටියට ඇයි අපි ඉදිරියට එන්න බැරි මේ මහපාරේ තියලා ඒගොල්ලෝ ප්‍රශ්න විසඳනවා නම් අපිත් මේ මහපාරේ ඉස්සරහට එන්න ලෑස්ති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49% කොටසක් ඉන්දිය ආයෝජකයෙකුට ලබා දීමට විරෝධය පළ කරමින් වරාය වෘත්ති සමිති විසින් අකුරට වැඩ කිරීමේ වෘත්ති ක්‍රියාමාර්ගය අද දහවල් 12 සිට ආරම්භ කළා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49% කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වරාය වෘත්ති සමිතිය මෙම අකුරට වැඩ කිරීමේ වෘත්ති ක්‍රියාමාර්ගය අද ආරම්භ කරනු ලැබුවා. අද සිට ආරම්භ කළ මෙම වෘත්ති ක්‍රියාමාර්ගය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ශ්‍රී ලංකාව සතු කර ගන්නා තුරුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වෘත්ති සමිති නියෝජිතින් පවසන්නේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය නැගෙනහිර පර්යන්තයේ සුරකිමේ ඒකාබද්ධ වෘත්ති සමිතිය එකමුතුව මේ මොහොතේ මේ පටන් ගත්තේ දවන් උද්ඝෝෂණය මෙම ගැටලුව මුල් කරගෙනමින් පසුගිය වසරේද කොළඹ වරායේ වෘත්තීය සමිතිය විරෝධතා සහ වර්ජන වල නිරත වුණා. පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවක්
சர்ச்சாவலின் அனுதுருவாய் விருத்திய கிரியாமார்க அத்திட்டுவீமட்டு விருத்திய சமிதி தீரணை கருணு லபுவே இன் அனுதுருவு கொழும்பு வராயே நெகினகிர ஜெட்டியை மெகையும் கட்டியுத்து ஆரம்ப கலது இந்திய ஆயோஜகின் நொமதிவு எஹி சங்வர்தன கட்டியுத்து ஸ்ரீலங்கா வராய அதிகாரிய மகின் சிதுக்கர்ண லெச விருத்திய சமிதி விசின் செக்குசு யோஜனாவலியாக் அமாத்திய மண்டல அணுகமிட்டோ வெத்த பசுகியதா பாரதுண்ணா எஹி சந்தகான் நெகினகிர பாரியந்தே ஆய்த்திய சியேட்ட சியாக் வராய அதிகாரிய சத்துவ தபாகினி மே யோஜனாவு அமாத்திய மண்டல பத்திரிகாவட்டு அத்துலத் கர்ண லெச பலகருமினுய் வராய விருத்திய சமிதி மெலெச சிய விருத்திய கிரியாமார்கிய ஆரம்ப கலே கொழும்பு வராயே நெகினகிரி பாரியந்தே கொட்டசாக் சங்வர்தனை கரத்தி அதர் இதிரி கொட்டச சங்வர்தனை கிரிம சந்தகா எஸ்தமேந்து கரத்தி முதல டொலர் மில்லியன் ஹாரசிய அசூஹாயாக் விருத்திய சமிதி பசுகேதா ஏகாபத்த நிவேதனாக் நிகுத்கருமின் பிரகாஷுக்கலே மெம கொட்டச சங்வர்தனை கிரிம சந்தகா அவசிய தாக்ஷணிய தனுமுமென்மு அத்தியகீம்த வராய சத்துவன பவாய் எசே திபியதி மெம பாரியந்தே சியட்ட ஹாத்திலிஸ் நவேக கொட்டசாக் அவுர்து திஸ் பகக காலேகட்டு டொலர் மில்லியன் ஹத்சியாக் சந்தகா இந்தியாவே அதானி சக ஓன் சமக சம்பந்தபன வினத் சமாகமகட்டு லபாதீமி யோஜன நாவே கிசிந்து ஆர்த்திகமே வெதகத்கமாக் நுமித்தி பவாய் அதால் ஏகபத்த நிவேதனே மகின் வராய் விருத்திய சமிதி பென்வாதுன்னே கொழும்பு வராயே நெகினகிர ஜட்டிய சம்பந்தின் வண்ண கெட்டலுவட்டு ரஜய நிசி விசதும் லபா நொதென்னே நாம் என் பீடாவட்டு பத்வாண்டே ரட்டே சாமானி ஜனதாவு பவு பூச்ச ஆச்சாரிய ஓமல்பே சோபித ஹிமியான் பவசனவா ஏ எமிலிபிட்டிய பிரதேசி பவித்தி மாத்திய ஹமுகட்ட எக்விமேன் ගහින් වැටුණු මිනිහට ගුණා එන්න කතාවේ ආදර්ශය තමයි අපි මේ දකින්නට සූදානම් වෙන්නේ. කොරෝනා ප්‍රශ්නය මත කොරෝනා උවදුර නිසා අපි ගහින් වැටිලා ඉන්නවා. නැගෙනහිර ජැටියේ තමයි ගුණා බවට පත් වෙන්නේ. අපිට අනීද. ඒ తත්වය ටිකෙන් ටික අපිට දකින්න ලැබෙනවා. මේ නැගෙනහිර ජැටිය පිළිබඳ සිද්ධිය දුරදක්නා නුවණින් යුතුව ඍජු ලෙස රජය නිසි විසඳුම නොදුන්නොත් වෙනත් විවිධ විදිහේ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙනවා. දැන් මෙතෙන්දි කම්කරු සංවිධාන, දේශපාලන සංවිධාන යම් ආකාරයක ආවේගශීලී තීන්දුව తీරන වලට එළඹුණොත් එයින් අමාරු වෙටෙන්නේ ආණ්ඩුව නෙවෙයි මේ රටේ සාමාන්‍ය ජනතාව. ඉතාමත් අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්න තත්වයක් යටතේ ඔය කියන පොදු සේවාවන් සම්බන්ධයෙන් යම් අවහිරතාවක් ඇති වුණොත් ඇති කළොත් ඒ බරපතල හානියට පත් වෙන්නේ රටේ සාමාන්‍ය ජනතාව. මේ සිද්ධියේදී ආවේගශීලී වෙන්න එපා. අපි කරුණාවේ මෛත්‍රියෙන් කරුණු දක්වන්න, කරුණු දක්වමින් රජය යහමගට ගන්න, රජය යහපත් තීන්දුවකට යොමු කරව ගන්න උත්සාහ ගනිමු. තවදුරටත් ජනතාවට කරදර දුක් වේදනා ලැබෙන විදිහේ කරදරවලට ගොදුරු වන විදිහේ තීන්දුව තීරණවලට එන්න එපා කියලාත් අපි කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ බලපොරොත්තු වන්නේ මෙරට යටිතල පහසුකම් මෙන්ම මානව සම්පත ගොඩනැගීමටද කටයුතු කිරීම බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ග්‍රාමීය ආර්ථික නැගා සිටුවීමේ වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් කමිටු රැස්වීමට එක්වීමෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම අතිගෞරව ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් බලාපොරොත්තුව තමයි යටිදල පහසුකම් හදනවා හා සමානව මේ රටේ මානව සම්පතත් අපි ගොඩනගන්න ඕනේ කියන කාරණය. එක පැත්තකින් මේ රටේ දහම් පාසල් පද්ධතිය, පිරිවෙන් අධ්‍යාපනය, පාසල් පද්ධතිය, ජනතාවට දිනදා සේවයක් සපයන සෞඛ්‍ය අංශය සහ දෙමව්පියන් දරුවන් මුණපාන ළමා හා කාන්තා මාධ්‍යංශය හරහා එන කාරණා පිළිබඳව, ඒ වගේම රටේ දැවැත්තම ප්‍රශ්න, විරගියා ප්‍රශ්න, මේකට අපි කොහොමද තිරු අමාත්‍යංශ ඒකාබද්ධව මුහුණ දෙන්නේ කියන කාරණය. මේ කියන කාරණා අනිත් පැත්තෙන් පාසල් අධ්‍යාපනය සහ තරුණ සහ ක්‍රීඩා කියන විෂයන් ඒකරාශී කළා. විශේෂයෙන්ම මානව සම්පත් සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා තමයි මේ සමිතුව පිහිටවලා තියෙන්නේ. ඒ තුළ මේ රටේ සමස්තයක් විදිහට බොහෝ දිස්ත්‍රික් වලදී පැන නැගිච්ච ගැටලු පිළිබඳව අපට යම් අවබෝධයක් තියෙනවා සහ සමාජයක් විදිහට රටක් විදිහට අපි මුහුණ පාන අභියෝග පිළිබඳව මේ විශේෂ අවබෝධයක් තියෙනවා දැන්. இந்திய ரஜ விசின் பிரதானே கல கோவிட் மருந்து எண்ணத் பிரமாணில் மிரட்ட சேலு ஜனதாவிட்டு பிரமாணவத் நோவன பவு எக்ஸத் ஜாதிக பக்ஷ நியோஜ நாயக்க ஹெட்டப்பு பார்லிமெண்ட் மந்திரி ருவன் விஜயவர்தன மகதா பவசனவா ஏ கொலப்பு பெவதி உற்சவேகட்ட எக்வேமேன் என்னது கீயா கிணல் அது லங்காவோட லட்ச பகாய் லட்ச பணஸ்லாக தென்ன புலுவான் தி லட்ச பணஸ் ஓ ஏகியானே ஹரியட்ட மோக வெடகரான் ஏன்னா என்ன திக்க தென்னோனே எக புத்கலே தென் லட்ச பகா கம்புனோத் ரட்டே லட்ச திக்கா மார்கட தமாய் ஹரியட்ட மோக லபென்னே சீனேங் லட்ச துனத் தெனவா கேல தின ஏகினுத் ஏனங் தவ எக் லட்ச பணஸ் தாகட தென்ன புலு அன் கட்டிட மோகத கரான் ஓய கட்டியகேங் காட்ட தே என்ன என்ன தென்னே கோஹம தேகுலங் தோரகன் தே ஏகனே திங் அபிட பிரஷ்ன கரான் வெனோ அதே திங் ஏகுலங் ஆண்டோ ஃபேலுல
මෙරට සම්පත් විවිධ වචන යොදා ගනිමින් විකිණීමට කටයුතු කිරීමට පාලකයන් හට කිසිදු අයිතියක් නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් ඉන්දියානු ආදානි සමාගමට 149 කුත් ලංකා රජයට අපිට 151 කුත් වශයෙන් මේක දැන් මොකද්ද එකක් කරන්න යනවලු. හැබැයි ඒ කරන එක විකුණනවත් නෙමෙයිලු. බදු දෙනවත් නෙමෙයිලු. මොකද්ද මේ නටමගලක් කරනවලු. පහුගිය දවස්වල අපි සුමංගල ශබ්දකෝසෙත් හොයලා බැලුවා මේකට පාවිච්චි කරන මොනවාරි වචනයක් තියෙනවද කියලා. එතකොට මොකද්ද කරන්නේ? එහෙමනම් තෑගි ඔප්පුවකින් දෙන්නත් පුළුවන්. එහෙමනම් එහෙම දෙයක්ද මේ කරන්නේ? මෙන්න මේ වචනේ හරියටම විග්‍රහ කරලා දෙන්න ඕනේ ආණ්ඩුව. ඊට පස්සේ රෝහිත අපි වර්ධන කියනවා අවුරුදු 35කටලු මේක දෙන්නේ ආයෝජනයක් කරනවලු. යකෝ අවුරුදු 35 ගත වෙන්නේ. දැන් මේක 2021 දුන්නොත් එහෙම 56 තමයි ඒක ඇරෙන්නේ. 56 වෙනකොට රෝහිත අබේ ගුණවර්ධනගේ කෑලිත් නැහැ. මේක තමයි තත්වය. ඒ නිසා මේ රටේ කෑලි කෑලි එක එක රටවල් වලට සමාගම් වලට එක එක වචන දාලා පවරන්න විකුණන්න බදු දෙන්න පාලකින්ට අයිතියක් නැහැ. එත් සමකින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සමකින් හමුවෙමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.